This is breaking news on Other Therana 24. මෙන්න විශේෂ පුවතක්. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තවත් අමාත්‍යවරුන් දස දෙනෙකු දිවුරුම් දී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඩග්ලස් තේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත් බඳුන ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යවරයා ලෙසත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වනජීවි වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත් රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් අහමඩ් නසීර් මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා වාර්ය මාර්ග අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා නැවතත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය දුරේ දියුරුම් දී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අපි නැවත වතාවක් ඔබට මේ අමාත්‍යවරුන්ගේ ලේඛනය උපුටා දක්වනවා. තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය අවස්ථා දෙකේදී අමාත්‍යවරුන් 13 දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛව තීන්දු කර තිබුණා. ඒ අනුව අපි ඔබට ඉදිරිපත් කළේ අද දවසේ තවත් අමාත්‍යවරු අමාත්‍යංශ 10ක තනතුරු සම්බන්ධව. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් ලෙස ඩග්ලස් තේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යවරයා ලෙසත් එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය ධූරයත් ඔහුට තවදුරටත් එකතු වන බව සඳහන් වෙනවා. වගේම කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැනට තිබෙන අමාත්‍ය ධූරයට අමතරව ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වනජීවි වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙන බව වාර්තා වෙනවා. එමෙන්ම රමේෂ් පතිරණ මහතා කර්මාන්තය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන අතර විදුර වික්‍රමනායක මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරයේත් අහමඩ් නසීර් මහතා පරිසර අමාත්‍ය ධූරයේත් රොෂාන් රණසිංහ මහතා වාර්ය මාර්ග සහ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ. තවතරතුරු අපි ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා සවිස්තරාත්මක වාර්තාවක් ලෙස අද දෙරණ මධ්‍යහන පුවත් විකාශයෙන්. This is breaking news on Other Therana 24.